අද අපේ පාලි පන්තියට සහභාගී වෙන සියලු දෙනාටම තෙරුවන් සරණයි. පසුගිය පාඩම්වලදී පාලි භාෂාව තරණේ පළවෙනි පොත උගන්වලා අවසానයි. අද අපි ආරම්භ කරන්නේ පොල්වත්ති බුද්ධදත්ත මහානායක හඳුර ලියලා තියෙන පාලි පාඨමාලාවේ පාලි භාෂාව තරණේ දෙවෙනි පොතේ මුලින්දන් පාලි භාෂාව මේ පොතෙන් ඉගෙන ගන්නට පුළුවන්. මේ පොතේ මුල ඉඳන්ම සංඥා කාණ්ඩය, සන්ධි කාණ්ඩය ආදී වශයෙන් පිළිවෙලින් ඉගෙන ගන්න පුළුවන්. මුල්ම පාඩමේ සංඥා කාණ්ඩය නම් පාලි භාෂාවේ අක්ෂර මාලාව පිළිබඳ හැඳින්වීමක් තියෙනවා. ඒ පාලි අක්ෂර මාලාව ලියාගන්න. දෙවෙනි පොත පළවෙනි පාඩම සංඥා කියන්නේ නම්. පාලි වර්ණමාලාව ස්වර අටක් තියෙනවා. රස්ස ස්වර තුනයි. ආ, ඊ, ඌ ඒ තුන රස්ස. දීර්ඝ ස්වර ආ, ඊ, ඌ ඒ ඕ. ඊළඟ ව්‍යඤ්ජන 33යි. ව්‍යඤ්ජන අකුරු 33යි. වර්ගාක්ෂර 25ක් තියෙනවා. කවර්ගයට ක, ක, ග, ඝ, ඟ චවර්ගය, ච, ඡ, ජ, ඝ, ඤ තවර්ගය, ට, ඨ, ඩ, ඩ, න තවර්ගය, ත, ථ, ද, ධ, න පවර්ගය, ප, ප, බ, භ, ම. මේ අග අකුරු පහට කියනවා වර්ගාන්ත අකුරු. මේ වර්ගයේ අන්තිම අකුරු. කයන්නෙන් පටන් ගන්න අකුරු පහ ක වර්ගය. ඡයන්නෙන් පටන් ගන්න අකුරු පහ ඡ වර්ගය. ඨ වර්ගෙන් පටන් ගන්න අකුරු ඨ වර්ගය. තයන්නෙන් අකුරු පහක් පටන් ගන්නවා ත වර්ගය. පයන්නෙන් පටන් ගන්න අකුරු ප වර්ගය. අනිත් අකුරු අවර්ග. මේවා වර්ගාක්ෂර. මේවා අවර්ග අකුරු. වර්ග වලට අයිති නැහැ. යරලව ය, ර, ල, ව, ස, හ, ල. ඊළඟ බින්දු ඔක්කොම 33යි. මෙතන 25යි. 25 8යි 33යි. ව්‍යඤ්ජන අකුරු 33යි. ස්වර අකුරු 8යි. ඔක්කොම 41යි. මේ බින්දුව තනියම කියන්න බැරි නිසා අයන් එකතු කරනවා. ඒකට කියනවා නිග්ගහීත. ඊළඟට සංයෝග. සංයෝග කියන්නේ බැඳි අකුරු.
ව්‍යංජන අකුරු දෙකක් අතර ස්වරයක් නැත්නම් ඒක බැඳි අකුරක්. අල් දයන්නයි දයන්නයි. උද්ධ. ඒවා බැඳෙන අකුරු. බැඳි අකුරු කියනවා සංයෝග අකුරු කියනවා. ඊළඟට ලෝප. ලෝප කියන්නේ අකුරු නොකිය හැරීම. අකුරු මකා දැමීම. අකුරක් මකනවා නම් ඒකට ලෝප කියලා කියනවා. ආදේශ. ආදේශ කියන්නේ එක අකුරක් මකනවා තව අකුරක් එකතු කරනවා. ආදේශ. ආගම. ආගම වෙනවා කියන්නේ අලුතෙන් අකුරක් එකතු වෙනවා. දැන් මුල්ම පාඩම සන්ධි. පාලියේ සන්ධි විදි එක තමයි ස්වර සන්ධි. සර සන්ධි. දෙක ව්‍යංජන සන්ධි. තුන නිග්ගහීත සන්ධි. සර සන්ධි කියන්නේ ස්වර සම්බන්ධ තියෙන සන්ධි. ව්‍යඤ්ජන අකුරු සම්බන්ධ සන්ධි ව්‍යඤ්ජන සන්ධි. බිന്ദු සම්බන්ධ සන්ධි නිග්ගහිත සන්ධි. සන්ධි වර්ග 3යි. එකෙන් පළවෙනි එක ස්වර සන්ධි කියන්නේ ළඟින් තිබෙන ස්වර අකුරු දෙකක් ලොප් කරලා හරි ආදේශ කරලා හරි ආගම කරලා හරි සන්ධි වෙනවා නම් ඒකට කියනවා ස්වර සන්ධි කියලා. මේ අත්ති. මෙතන මේ කියන එක හැදෙන්නේ අල්ම යන්නයි ඒ යන්නයි එකතු වෙලා මේ. මෙතන අත්ති. එතකොට මේ අකුර ලොප් වෙනවා. අයින් කරනවා. මේ අල්ම යන්නට මේක එකතු වෙනවා. එතකොට එන්නේ මයන්න. මත්ති. දැන් ධම්මපදයේ තියෙනවා පුත්තා මත්ති. පුත්තා මත්ති ධනම් මත්ති. පුත්තා මත්ති ධනම් මත්ති. මේ පුත්තා අත්ති. මට පුත්‍රයෝ ඇත. මේ ධනං අත්ති. මට ධනය ඇත. එතර බුද්ධ වචනේ තේරුම් ගන්න මේ සන්ධි ඕන වෙනවා. පුත්තා මත්ති. මත්ති කියන්නේ මේ අත්ති. මට ඇත. පුත්තා මත්ති ධනං මත්ති. පඤ්ඤා ඉන්ද්‍රිය. පඤ්ඤා ඉන්ද්‍රිය. පඤ්ඤා කියන්නේ නුවණ, ඉන්ද්‍රිය කියන්නේ ඉන්ද්‍රිය. නුවණ නැමැති ඉන්ද්‍රිය. එතන මෙතන ආයන්නක් තියෙනවා. ඥා කියන එක හැදෙන්නේ අල්ඥයන්නයි ආයන්නයි එකතු වෙලා. මෙතන යන්න තියෙනවා. මේ ආයන්න ලොප් වෙනවා. මේ දෙක එකතු වෙනවා. එතකොට පඤ්ඤින්ද්‍රිය. පඤ්ඤින්ද්‍රිය. මේවා තමයි සන්ධි. බුද්ධ වචන තියෙන සන්ධියල පඤ්ඤින්ද්‍රිය ජීවිතින්ද්‍රිය පඤ්ඤින්ද්‍රිය. මේ විසන්ධි පද තීනි ඉමානි. තීනි ඉමානි. නියන්න හැදෙන්නේ අල් නයන්නයි යන්නයි එකතු වෙලා නියන්න. මෙතනත් යන්නක් තියෙනවා. ඒතර මේක ලොප් වෙනවා. මේ දෙක එකතු වෙනවා. තීනි මානි. තීනි මානි භික්කවේ. මහණෙනි ඉමානි තීනි මේ තුන.
ඒ විදියට මේ සන්ධි ටික ලියා ගන්න විසන්ධිය මේ පැත්තෙන් මාතු උපဋාණං මාතු උපဋාණං මාතු උපဋාණං කියන විසන්ධිය විසන්ධි කියන්නේ සන්ධි නොවන අවස්ථාව සන්ධි කියන්නේ මේ පද දෙක එකතු වෙච්ච අවස්ථාව මාතු පဋාණං එතන මුලින් තියෙන උයන්න අයින් වෙනවා උයන්න අයින් වෙලා මේ උයන්න එකට එකතු වෙනවා මාතු උපဋාණං මවට උපස්ථාන කිරීම මාතු පဋාණං සබ්බේ ඒව එකතු නාම මේ ඒ යන අයින් වෙනවා මේ ඒ යන එකතු වෙනවා සබ්බේව සබ්බේව අමනුස්ස උපද්දව අමනුස්ස උපද්දව මෙතන අයන්න ලොප් වෙනවා මේ උයන් එක තියෙනවා අමනුස්ස උපද්දව අමනුස්ස උපද්දව අමනුෂ්‍ය උපද්ද්‍රවේ තයෝ අසු ධම්මා තයෝ අසු ධම්මා තයෝසු මෙතන ඕ යන්නක් තියෙන ඕ යන්න අයින් වෙනවා අයන්න එක තියෙනවා තයස්සු ධම්මා තයස්සු ධම්මා ඊළඟට බික්කුණී ඕවාදෝ බික්කුණී ඕවාදෝ ඊයන් අයින් වෙනවා ඕයන් එකතු වෙනවා බික්කුණෝ වාදෝ බික්කුණෝ වාදෝ භික්ෂුණීන්ට අවවාද කිරීම ඊළඟට නොහි ඒතං නොහි ඒතං මෙතන තියෙන ඊයන්න ඊයන්න ලොප් වෙනවා මේක එකතු වෙනවා අල්හයනට එයන් එක තියෙනවා නෝ හේතං නෝ හේතං භන්තේ යස්ස ඉදානි මෙතනදී අයන්නයි යන්නයි තියෙන්නේ එතන මේ අග අකුර ලොප් වෙනවා. එතකොට එන්නේ යස්ස දානි. එතන පරස්සරේ ලොප් වෙනවා. මුල් ස්වරේ ලොප් වෙන්නේ නැහැ. පරස්සරේ ලොප් වෙනවා. සමාන නැති ස්වර දෙකක් තියෙන. එතකොට පරස්සරේ ලොප් වෙනවා. සංඥා ඉති සඤ්ඤා ඉති මේ යන ලොප් වෙනවා සඤ්ඤාති අඤ්ඤා ඉති සඤ්ඤාති ඡායා ඉව විතර ආයන්නයි යන්නයි තියෙන්නේ මේක ලොප් වෙනවා ඡායාව ඡායාව ඡායාවක් මෙන් ඉති අපි ඉති අපි මෙසේද යන්න අයන්න තියෙන මේක ලොප් වෙනවා ඉතිපි සෝ භගවා මෙසේද තී අපි
තේ අපි මෙතන යන්න මෙතන ආයන්න මේක ලොප් වෙනවා තේපි එතන කෝපි හැදෙන්නේ කොහොමද කෝ අපි කෝ අපි මේක ලොප් වුණාම කෝපි පරස්සරේ ලොප් වුණාම කෝපි චක්කු ඉන්ද්‍රියං චක්කු කියන්නේ ඇහැ ඉන්ද්‍රියං ඉන්ද්‍රියං චක්කු ඉන්ද්‍රියං මේක ලොප් වෙනවා චක්කුන්ද්‍රියං චක්කු ඉන්ද්‍රියං චක්කුන්ද්‍රියං වන්දේ අහං එතන මෙතන ඒ යන්න තියෙන අයන්න තියෙන අයන්න ලොප්පුනා වන්දේහං අහං වන්දේ මම වඳිමි සෝ අහං සෝ අහං ඕ යන්නේ අයන්නේ මේක ලොප් වෙන සෝහං සෝ අහං සෝහං පාතෝ ඒව පාතෝ ඒව ඕ යන්න තින ඒ යන්න මේක ලොප් වුණාම පාතෝව තුර පරස්සර ලෝප සන්ධිය ආබාධිකෝ අහං ආබාධිකෝ අහං ඔයන්න යන්නේ මේක ලොප්පුනම් ආබාධිකෝහං අහං ආබාධිකෝ මම ලෙඩ වූ කෙනෙක් හොඳයි අද අපේ පාලි පන්ති මෙතකින් අවසానයි අද පන්තියට සහභාගී වූ සියලු දෙනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය